සත්පුරුස පිංහතුන්නේේ වේතු අහලෙවල තිෙන ප්‍රශ්නයක් තමයි තීරවාදී භික්ෂූන් වහන්සේලා සාසනය රැකගන්නට කටයුතු කරගතයුත්තයේ කොහොමද. අපි තීරවාදී බෞද්ධ සම්පදාය හා මහාවිහාර ප්‍රතිපදාවෙන් ලංකාවට සිදුවුණු සීවයත් යින් ලෝ කීට ලැබුණු සීවයත් සාම එය තැකගතයුත්ත කොහොමට කියලා පිමුතුන පළමෙන්ම කියන්නට ඕනසිවුවනක් පිරිස ඒ කියන්නේ භි භික්‍ෂූනේ උපාසක උපාසිකාවන් බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තැන එකන දන්න ඕනේ ඒයන බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයසා විිනය විහතුනි සූත්‍රවිනය අභිතර්මය කිය ත්‍රිපිටකය තුළ තියන්නේ. ධළමය සූත්‍ර අභිධරමය කල කොටස් දෙකකින් තියෙනවා විනය වෙනම තියෙනවා. එතකොට ත්‍රිපිටකය දැන ඉගෙනගෙන අට්ටුවා ටීකාදී මැනවිම් පරිසීලනය කරමින් උන්වහන්සේලා දැන ඉගෙන ගත්තා වූ ධරමයම උන්වහන්සේලා පිළිපදින්නට ඕන. පරිාප්ති ශාසනයේ ඇතිවිටයි ප්‍රටිපත්තිශාසනයේ තියෙන. ඒ කියන්නේ බුදුපාණන් වහන්සේ දීශනා කරපු ධර්මයම එයාකාරයෙන්ම දැනේගෙන ගත්තට පස්සෙ තමයි එය එයාකාරයම පිළිපතින්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට තමයි ප්‍රතිවීධ ශාසනය ඇතිවෙන්නේ. ඒ කිය කියන්නේ මඟපල්ලාබී උතුමා බිහිවෙන්නේ දැනීඉගෙන ගත්ත බුදුපියාණන් වහන්සේ දීශනා කළ ධර්මය පිළි පජුවාට පස්සෙ තමයි මඟ පල්ලා පිවතුමං බිහිවෙන්න. ඒ සඳහා තිිපිටකේ දැනීගෙන ගන්නම ඕනෙ අටුවා ටීකාතිය තැනීගෙන ගන්නම ඕන පිවතුනේ ඒ අනුව කටයුතු කරන්නටම ඕන. මෙතනද තේරවාදී බිස්සූන් වහන්සේලා කියන්න කෞුත කියලා බට මූලික වැටහීම ඇතිකරගන්නට ඕන. පිමතුනී අද වර්තමානී බොහෝ අරබුද තියනවා. ඒ බොහෝ අරගුද අතර සමහරුම් බුදුදහම විදිහයට මහායාන සංකල්ප මතු කරනවා. තවස් සමාරු තමන්ගේ අධිගමයම් ප්‍රකාශ කරනවා. තවස් සමහරු විවිධාකාර විදිහට ධර්මය ලෞකික බලාපොරොත්තු වෙනුවෙන් පරිහණය කරන්න ගන්නවා. ඒවගේම තිපිට එක බුදධ වච්චනය අටුහාටිකාදිය ඉගනගන්නේ නැතිව පින්වොත්තුනයේ විවිතාකාර පුද්ගලික මතුමතාන්තර කියන්න ගන්නවා. කොයි වෙලාවකවත් කෙනෙගේ පුද්ගලික අදහස අපිට වැඩක් නැහැ. අපිට වැඩගත් වැදගත්වෙන්නේ අපිට බොහොම වැඩක් ඇත්ති පින්ගොත්න බුදුපියාණන් වහන්සේ. දේශනා කළ දේම පමණයි. සම්බුදුමේණියන් වහන්සේ, බිහිකළ බිස්සූන් වහන්සේලා, පසුකාලීනව තේරවාද මහායාන කියලා දෙවිදිියකට බංවෙන්න කලින්. සියලුම භික්ෂූන් වහන්සේලා බුදුපියාණන් වහන්සේ දේශනා කරපු. තිබිටක බුදධ වචනය අනුව කටයුතු කළ. තේරවාදී බිස්සූන් වහන්සේලාක යන්නේ, එදා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒ විදිහටම පිළිපදිමින්, පිවතුන අදදක්වා අකන්දවම පැමිණෙමින් අද දක්වා එය අනුවම කටයුතු කරන පින්හස්ස්වාමින් වහන්සේලාට. මහායාන ස්වාමින් වහන්සේලා. පිවතුන මහායානය කියන වචනය පසුකාලීන වැතිවනේ, ඉ දෙවෙනි ධර්ම සංගායනාදී කවුණුවලින් පසුව ටිකෙන් ටික බිඳීම් ඇතිවෙල වර්තනය වෙලා යනකොට. එය බුදුදහාම වගේ වෙනත් මතවා දෙයක් සද්ධරම ප්‍රතිරූපකයක් නිර්මාණය වෙලා. ඒ සද්ධර්ම ප්‍රතිරූපකයට තව බොහෝ කවුණුකාරණ එකතු වෙලා. පසුකාලීනව වර්තනය වුණු වෙනම සංකල්පයක අද පවතින සේෂව පවතින කොටස් තමයි. ප මහා යානයේ විදිහට තියෙන්න්නේෙ. එතනද තේරවාදී බිස්සූන් වහන්සේලා ගැන ඔබ මේ විදිහට දැනගන්නට ඕනේ. බුදුපියාණන් වහන්සේ නමක් ලෝකයේ පහලවෙන්නේ. පංවතුන චතුරාද සත්‍යධර්මයේ දේශනා කරන්නටමයි. බුදුපියාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනකොට සිටින ඒ අයාතර ඉන්නවා පංවතුනේ, ඒකා සංකය කල්පලක්ෂ ගනම් පාරමිහි තම්පිරපු අගග්‍රස්සාාවක උතුමං වන උත්තමයු. අසුමහාසාාවක්‍යයන් වහන්සේලා බවට පත්වන පින්වතුනේ කල්පලක්ෂයා පාරමී දම්පිරු උත්තමයන් වහන්සේලා. එවගේම තව ඉන්නවා මහාසාාවකයන් වහන්සල බවට පත්තන උත්තම වූ වගේම පිංවත්නය සී පිලි සිඹියාපත් තිවිත්‍ය උපතවාගත්, අභිඥ්ඥාදය උපතවාගත් ඒවාගේම සිත දියුණු කරගෙන විදාසනාවටල මඟපල් ලබල ඉන්න සිතත්්‍යවුණු කරගෙන මඟපලත් ලබාගෙන ඉන්න උත්තමයන් වහන්සේලා වගේම සිත දියුණු කරගන්නේ නැතිව මඟපල් ලබාගත්ත උත්තමයන් වහන්සේලාත්. පිමතුනී බුදුපියාණන් වහන්සේ ලෝකෙ පාල වනහාම චතුරාර්ය සත්‍ය ධර්මයමයි දේශනා කරන්නේ. ඒ දේශනාකන චතුරාර්ය සත්‍ය ධර්මය. පිංවතුන පුද්ගල පීදී අනෝ දේශනා කයනවා. වහා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පිරිසානුව. ඒවාගීම එවිස්තර වශයන් දේශනා කළ හාම තර්මය අවබෝධ කරගන්න පුළුවන් පිරිසාතර, ඒවාගේීම පින්ංවත්නිි විවිධ කියා කාරකං. භාවනාදිය කරවමින්, ධර්මසාකච්ඡා කරමින් තිිපිටිකේ සච්ඡායනා කළ කටපාඩන් කරවමින් විවිධක ආකාරකං අනුව කටයුතු කළ හ මකපල් ලැබිය හැකි නේය පිරිස. ඒවගේ මේ මනුස්ස ජීවිතී මකපල් ලබන්න බැරි. නමුත් මෙලොවදී බොහෝ විවිධකිය ආකාරකං. දානසීල භාවනාදී බොහෝ කියාකාරකන් දස කුසල කරමාදි බොහෝ කටයුතු කරවල ඉක්මම් භවේක මඟපල් ලැබිය හැකි තත්ත්යට පත්කරන්න පුළුවන් පද පරම් පුද්ගලය වගේ බොහෝ පිරිසිල්ලවා. බුදුපියාණන් වහන්සේ මේ පිරිසට තර්ම දේශනා කයනවා. ඒ ද ධර්ම දේශනාව. පින්වතුනේ සාමාන්‍ය දේශනා සාමුක්කංසික දේශනා වෙනවා. අද සූත්‍රපිටකේ පුරාම තියෙන්නේ ඒ සාමාන්‍ය දේශනා. සාමුක්කන්සික දේශනාව දානක් දාන සීලාදී කවුණුවලින් පටන් අරගෙන ඉන්දී තරමයම් බලලා මඟපල් ලැබීම උදෙසාමකරන දේශනාව. පින්වත්න අද සූත්‍රපිටකේ තුළ තියෙන ඒ දේශනා දැන ඉගෙනගන්න ඕනේ ඒ සාමාන දේශනා දැනීගෙනගන්නට ඕනේ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පිටකි අතාරන්න හොඳ නෑ. ඒ වගේම අභිධරම පිටගේ ගැනත් නිරවුල් වැටහීමක් තියරන්නට ඕනේ. බුදුපියාණන් වහන්සේ දම්සැත් පැවතු සූත්‍රයේදී. පින්ුවත්න පංචුපාදා නස්කන්දී කෙර දේශනා කරපු කරුණුණම. අනිස්ූත තරම දස්නාවලදි බුරපියාණන් වහන්සේ පංචුපාදා නස්කන්දී කෙල දීේශනා කරපු කව්නම තවත්තවත් බොහෝ සූත දීශනාවලදි බුදුපියාණන් වහන්සේ දේශනා කළ ඒස්කන්ද ධාතුආයත්න එන්ද්‍රිය පටි්ච සමපාදාදී. එ පට්ටානාදී කවුණවලට අදාර්සියදම කවුණු පිින්වත්නී සඳහන් වෙන්නේ අපි තර්ම දේශනාව තුළ. අභිධර්මයේ පිළිබඳව වර්තමානයේ බොහෝ දෙනා වැෑදි මත ප්‍රකාශ කරන්න කටයුතු කරන්නේ. අඩුමතරමි සූත දහට දහ පමණවත්. කියවන්නේ නැතුව ය අවබෝධ කරගන්නේ නැතුව. සූතදීශනා දැනීගෙනගත්ත කෙනෙක්ට අනිවාදීම පින්වත්න අභිධර්මී වටනාකා වැටහෙනවා. විනී වටනාකා වැටහෙනවා. විසේසේම අභිධර්ම පිටකේ තුළ තියෙන. ඉස්කන්ද ධාතුආයත්න ඉන්ද්‍රයාදිය මැනැවින් විස්තරකරන ඒ කවුණු සියල්ල පින්වටනි උද්ගරිත්‍ය පුද්ගලයින් අනුවකදරලා තියන සූත දේශනාවලදී. විපජිත්‍ය නේය පුද්ගරයෙන් අනුවකරලා තියන සූත දේශනාවලද අතිසේම මහවෝපකාරී වෙනවා. බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්තයෙන්. අත්තනි වර්සේද අපිතරමේ දේශනා කරනකොට ධර්මාබෝධය ලාපු උත්තමයන් වහන්සේලා හිටිය, අනාගතයේදී පැවිතුණු බිස්සූන් වහන්සේලා අතර. මඟ පපල් ොලබූර්ත්තමයින්ට පිංවත්නී මඟපල් ලපන ගමනට ඒ ඕන කරන ධර්ම තැනුම අවබෝධී අවස්්‍ය වෙනවා. එනිසා බුදුපාණන් වහන්සේ පින්වතුන්නේ මාතෘ දිවරාජයාට අපිධරමයේ දේශනා කරනකොටම සැරියුත්මහරාතන් වහන්සේට දේශනා කළ සැරියුත්මහරාතන් වහන්සේ සිස්සේන්ටි ගැන්ඩුව ඒවාගේම සියලු සංගරාත්නයේ දැනීගෙනගෙන කටයුතු කරන්න යෙත්නා අපිධරමය පිළිබඳ වැටහීමක් ඕන වෙන. දොන අභිඥා මාර්ගඵල උපතවා ගන්න ගමනට ඒවාගේම මිනය සිල්පද පැනවීමක් ඇයි බුදුපියාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මයම දේශනා කරන්න ලෝකීට පහළ වෙලා චතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත උත්තමයෝ බිහි කරලා ඒ දේශනා කරපු ධර්මය මේ වගේ කියලා අභිධර්මේ දේශනා කරමේ ඒ සියලු කවුණු මැනවින් විස්තර කරලා අසුකාලී වෙනකොට විනේනීති පණවන්නට ඒත්නේ. විනේනීති පණවනකොට පිවතුන බුදුපාණන් වහන්සේ. අතීතයේ බුද්ධසාාසන බොහෝකාලයක් පැවතුනු කාරණාවත්. ඒවාගේම බොහෝකාලයක් නොපැවතුනු කාරණාත්, බොහෝකාලයක් ශාසනයෙන් නොපැවතුුණු බුද්ධසාාසන මොනවද. බොහෝකාලයක් ශාසනයේ පැවතුුණු බුද් ශාසන මොනොවද කියලා. සැරියුත් මහරාතන් වහන්සේ වීරංජා නූරදි අහපු පස්නවලට පිළිතුරු දුන්නු තැනත් ඒවාගේම ඉම්පසුව සිල්පද සිල්පදී පණවනකොට බුදුපියාණන් වහන්සේ ආපතිස්කන්ද හතෝසයේ කොහොමද පනවල තියන්නේෙත් ස්වාමින් වහන්සේලා ජාතුද්දසී පදරැසේ සාමාග්‍ය උපෝසිත කරමයක් කරන ආකාරයත්. උන්වහන්සේලා කොහොමද බුදුපියාණන් වහන්සේ පිනුවම් පාන්නට කලින්ම පාතිමෝක්සිේ සම්පූර්ණයෙන්ම සීමමාලකී තුළද සර්ජායනාකරමින් කටියුතු කළී විටිින් විට පැනවූ සිල්පද ඔස්සේ බිස්සූන් වහන්සේලා හික්මුණ ආකාරී ගැනත් හොඳ වැටහීමක් තියෙනට ඕනෙ. පින්වතුනේ බිස්සූන් වහන්සේ නමක් ශාසනයේ රැකගන්නට. උන්වහන්සේ සූත්‍ර දැන ඉගෙන ගන්නට ඕනෙ. උන්වහන්සේ සූත්‍ර මැනවින් විිස්තර කරලා තියෙන්න අටුවා ටීකාදේ මැනවින් තැනීගෙන ගන්නට ඕන. ඒවාගේම අභිතරමී තැනයගෙන ගන්නට ඕන. අභිතරමී අටුවා ටීකා ගන්ත දැනීගෙන ගන්නට ඕනෙ. විනේ දැනීගෙන ගන්න ඕන. ඒවාගේ විනේ අටවා ටීකාදත්. ම දැනීගෙන ගන්න ඕනෙ ධර්මතර වෙන්න ටෝනෙ විනේ තර වෙන්න ටෝන බහුස්සත වෙන්න ටෝනෙ. විිස්සවූන් වහන්සේ නමක් ධර්මතර විනේ තර බහෝස්සත විසාර්ධකමක් ඇති කරගන්න ටෝනෙ. ධර්මය හික් වෙන්න ටෝනෙ ධර්මය හික්මට වැඩ පිළි වෙලක් ශාසනය අතී තීති බුණක්. පිංවත්නී උපසම්පදාවෙන් නවක බිස්සූන් වහන්සේලා වස් පහක් යනකම්ම කොහොමද ආචාර්පාතයන් වහසල සෙවන නිස සමාදංගුල කටියයුතු කරන්නේ. ස්තවිර භික්‍ෂුවක් වෙන්න කොහොමද. ඒකාලෙහිටයේ බිස්සුුණීන් වහන්සේලාට අවවාද කරන්න නම් උපසම්පදාවෙලා අවස් විශ්සක්ක සම්පූර්ණ වෙන්නට ඕන මේමගේ ශාසනයේ බොහොම සුරක්ෂත වැඩ පිළිවෙලක් අතීතයේ තිබුණා. ඒවගේම අද වෙනකම්ම ත්‍රිපිටක බුද්ධ වච්චනය අකුරක්කත් පින්වතුනේ වෙනස්ෙලා නැහැ. පළවෙනි ධර්ම සංගායනාවේදී. ආනන්ද පින්වස්වාමීින් වහන්සේ සූත්‍ර අභිතරමියන් දේශනාකරනකොට. අපි අනුරුද්ධ මහරතන් වහන්සේ පින්තුන ඒ ඒවාගේම අපි උපාරි මහරාතන් වහන්සේ විනය දීශනා කරනකොට. ඒවාගේම මහාකාසය මහරාතන් වහන්සේ ඒ මෙහේ වෙමින් කටයුතු කරනකොට. වෙනවෙනම බිස්සූන් වහන්සේලාට සූ්‍රවිනයේ අභිධර්මී කටපාඩන් කරගන්නට අටුවාටීකාදිය පවත්තාගෙන යන්නට අටුවාදිය පවත්තාගෙන යන්නට පින්වත්න භාර දෙනකොට ඒ සඳ හොඳ වැඩ පිරිවෙලක් තිබ්බ. හිතන්න අද. ඔය ඇත්තන්ට තිිපිටක ගන්ත පොත්පෙලක් දකින්න ලැබෙනවා. ඔය තිපිටක ගන්ත පොත්පෙළ බුතජයන්ති තිිපිටකේ පිින්වතුනී තියෙන ප්‍රමාණේ හරි භාගයක් අඩිුවෙනවා සිංහල පරිවර්තනය අයින් කළහම. එතකොතාව භාගය කොටසක්. ඉන්පන්සේ ඒකෙනොත් පිටකවර හැඳින්වීම පටුන ඒතික අයිංකළහම තවත් ප්‍රමාණයක් අඩිවෙනවා. ඔය ඇතු හිතන්න ඔය ප්‍රමාණේ, දීග භානක මච්‍යීම් භානකාදී විදියට කොටස්සලට බෙතලා කටපාඩෑන් කරන්නට පැවරු හාම ඒ කටපාඩන්ක දෙගෙන පවත්වාගෙනන්න බැෑකල් හිතනවාද. අද සමහරුන් හිතනවා න කටපාඩන්ක කරගෙන නොට වෙනස්සනවාක් ඒක කොහෙත්ම වෙන දෙයක් නෙම. එහම දෙයක් සිත වෙලා නැහැ. පින්වතුන කටපාඩැන් කරගන්න පැරිකමකුත් නෑ හිතන්න එකකාරන්න එක ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා. පින්වති තිස්නමක් ඒ වාමින් වහන්සේලාගෙන් පස්නම පස්නම බං කරලා. ඒ ස්වාමීන් වහන්සේලාට ඔබහන්සේ මේටික කටපාඩන් කරගන්න. ඔබහන්සේ මේටික කටපාඩන් කරගන්න කියලා භාරතුන්නහම. පින්වතුන්නේ වෙදකන්න එකත් ඒවාගේම දිරිසපාලන ඒවාගේ වෙනයම් කිසිමතියක් කරන්නේ නැති. ඒ භික්ෂූන් වහන්සේලා අර දීම කටපාඩන් කරගෙන කටයුතු කර අද්දි. ධර්මේ දැනීගෙන ගත්තොත් තමයි ධර්මය පිළිපදින්න පුලුවන්කම ලැබෙන්නේ. ධර්ම, පිළිපද්දොත් තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන එකළ දැනගෙන උන්වහන්සේලා ත්‍රිපිටක කටපාඩන් කර ගත්තොත්. උන්වහන්සේලාට ඒ පවත්තාගෙන එන්නත් පුලුවන්කම ලැබෙනවා. පිළිපදිමින් අවබෝධය ලබන්න පුළුවන්කමත් ලැබෙනවා. අතීති ලෝකය හිස්සුන්නේ රහතන් වහන්සේ. ලාගින් වර්තමානී දනත්, බුදුපියාණන් වහන්සේ දීසනා කරපු. පිටක බුද්ධවච්චනයම අටුවාටඒකාදය අනුවම පිංවත්නී පිළිපදනවාන. ලෝකයේ රහතන් වහන්සේලාගින් හිස්වන්න නෑ හිතන්න පලවෙෙන් දර්ම සංගායනාවේදී. මැනවින් බුදුපියාණන් වහන්සේ දේශනාකරපු ධර්මවිනිේ ඒකරාසී කරලා. ධර්මයේ අදතේ පිින්වතුනේ සූත තර්මයයි අභිතරමයි සච්චායනා කලාා. ඒවාගේම විනේ අටතෙක්. සජායනා කලා උන්වහන්සල සංගහා කරලා මැනවීන් ඒක පවත්තාගෙන එන්නට පරම්පරාවංගලට බාරදුන්න. ඒකාලිුවේ ඇත්තු හිතන්න සජවරු තමාන්ගේ සන්දේශ වෙනත් ඇැංගුල වෙනත් රජවරුන්ටියාව විනැද්දේ. ඒකාල ලිකිත භාසාාවක් තිබ්බෙ නෑකිෙල ඔබ හිතනවාද. නමුත් ලිකිද භාසාාවක් ඒකාලෙ තිබුණා තියෙත්තිත් ඇයි. ඒ කාල ේඛනා රූඩ කළේ නැත්තේ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බුදුපියාණන් වහන්සේ වැඩ ඉද්දිම පින්වත්නී සච්ජායනා කළේ පාඩන් කලේ දැන ඉගෙන ගත්ති යයි ස්වාමින්න් වහන්සල පැවදූනාට පස්ස මොනවාද ඒ කාලෙක් කළේ ඔයත් ඔහො එල බලන්න දෙවෙන් ධර්ම සංගායනාවෙනකොට පින්වත්නී දෙවැනි ධර්ම සංගායනාවිදී පින්වන්ත අපේ ආනන්ද සාමීන් වහන්සේගේ ඒකයන්නේ ආනන්ද මහරාතන් වහන්සේගේ සද්ධ විාරිකි සුන් වහසේලා බුදුපියාණන් වහන්සේ දැකල හිටිය සබභකාමී තෙරුන් වහන්සේ සහල්ලතෙස තෙරුන් වහන්සේ දේවත කුජ්ජ සෝභිත යස සාන සම්බූත කියන තෙරුන් වහන්සේලා හිටියා. ඒවාගේම අනුරුත්ත මහරහතන් වහන්සේගේ සද්ධවිහාරික වුණු සුමනතිරුන් වහන්සේ වාසභගාමී තෙරුන් වහන්සේලා හිෙටියා. බුදුපියාණන් වහන්සේ දැකළ හිටිය. එකසේ විස්සාක්කායුකාලයේ සම්පූර්ණ කලා තිබුණු මීපින්වත් මහතෙරුන් වහන්සේලා. ඉදා මූලිකත්තයේ දරුව, කට පාඩන් කරගෙන තිපිටක බුද්ධ වච්චනය මැනවින් ආරක්ෂා කරගෙන දෙවන්තර්ම සංගායනවිදිත් ඒ සුරක්ෂත කලා පිත්නී. පලවෙෙන් දර්ම සංඝානාව අවසානීම් පස්සේත්. දෙවෙන් දර්ම සංඝයනාව අවසානීම් පස්සේ. යම් යම් මතිමතාන්තය තිකින්ටික මතු වුණා ඌනේ මායතනයක. පින්වතුනී ඕනෑ මතැනක. ඒ විවිධාකාර මතතාන පිරිසින්නවා නිවැදි මතීතන පිරිසින්නවා වැරදිි මත විධාකාරවේ ඇතිවන පිරිසින්නවා, කෙලෙස් බහුල අයතදත් විතමත. මේ විදිහයට පින්වලත්ී විවිධාකාර මත නිර්මාණය වෙන්න ගත්තා. ඉතින්දී ටිකෙන් ටික ටිකෙන් ටික විිවිධා අදහස් මතු වෙන්න ගත්තා. විසාාලා මහනුවර වජ්‍යිපුත්තක බිස්සූන් වහන්සේලා දස ආකපවස්තුව පිළි ගනිමින් වෙනම කොටසක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තා. උන්වහන්සේලා . තිිපිටක බුද්ධ වච්චනයේ. ඒවාගේම උන්හන්සේලා අටුවාටිකාදී කාරණා එහෙමතියෙද්ද. තමන්ගේම මත ටිකෙන්දික වාර්තනය කරගන්න ගත්තා. පින්වත්නේ ඒ වාර්තනය වෙන කොට. ටිකෙන්ටික තිගෙන්දික ඒ පිරිස තරත් මතවාද ඇතිවෙන ගත්තා. ඒ ඒ කටියත් වෙනවෙනම කොටස් වලට බෙත්ලයන්න පටන් ගත්තා. තව තවත් බෙරිිබෙදී බෙඩිබෙදී අන්ද පටන්ගත්තා පැහැදිලිවම තේරවාදේ ස්වාමින් වහන්සේලා. ඒ කියන්නේ පින්වත් මහරාතන් වහන්සේලා බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ විදිහටම දැඩු. මහරාතන් වහන්සේලා දෙවැනි ධර්ම සංගායනාවත් පැවැත්තුවා. දෙවෙන් ධර්ම සංගානා පැවැත්වූ මහරාතන් වහන්සේලාගෙන් පස්සේ. පින්වත්න අසෝක අධරාජයක් කාලේ වෙනකොට තවත් පිරිහීමක් ඇතුවුණ අසෝක අධරාජයක් කා ලේ වෙනකොට. වතුනී තිස්ස බ්‍රහ්මයාට ආරාධනා කරන්න සිත්ත වුණ මනස්ුලෝක අපේ මහරතන් වහන්සේලාට වැටම කරන්න කියලා. තිස් භයක්ක්මයා මොග්ගලී බැමණීය කුස පිළිසිඳ ගත්තා. එතකොට මුොග්ගලී බැමිණියගේ කුසට එදා පිළිගසිඳ ගත්ත දවස ඉද ලම. ඒ නිවසට, අපි මහරහතන් වහන්සල වැඩම කළ පසුකාරයේදී මේ මුග්ගලී පෘතතිස්ස මහරාතන් වහන්සේ නම බවට පත්වෙනකොට. ඒ සඳහායි ආචාර්පාද්‍යයන් වහන්සල රහතන් වහන්සේලා ශාස්නයේ පැවැත්ම විින් බොහෝ කටීු සිද්ධ කරලා තිබ. ඒස් තිස්ස බ්‍රහ්මයා මුග්ගලී බැමණියකුස පිළිසිදගන්න. ආරාධනා කිරීමේ ඉඳලාම පිළිසිද ගත්තාට පස්ස රැවයේ අවස්්‍ය කරන ආරක්ෂාවත් ඒ නිවසට. පිින්ඩපාත වැඩම කරමින් ඒ දරුවා ලුගු මහත් වෙන කොටත් ඒ දරුවා. නැවතත් මේ ධර්මයට ගැනීමටත් ඉම්පස්සේ ධර්මබිණි ඔක්කෝම කටපාඩන් කරවන්නත් කටපාඩන් කරවල අව උපසම්පදාවෙන් පළවැනි වස තුලදීම. ත්‍රිපිටකේම කටපාඩං කරගෙන කටයුතු කලා. ඒ පින්වත් මුද්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ. පංවත්වන ූික අ තිේ තරමින් තුංගනිතරම සංගායනාව පැවැත්තුවේ. එතනදීත් අර සූතවිනේ අපි තර්මේ. මහරාතන් වහන්සේ ලා විසීමම පවත්තාගෙන ඇවිල්ල මහරාතන් වහන්සේ ලාම කටපාඩන් කරගෙන පවත්තාගෙන ආපු ඒධර්මය ඉදිරියටත් පවත්වාගෙන යන්න පින්වත්න කටයුතු කලා. මිහිදු මහරාතන් වහන්සේ තමයි ලංකාවට තිපිටක බූදධවච්චිනය රැගෙනාවේ. මිහිදු මහරාතන් වහන්සේ ලංකාවට තිපිටක බූධධර්මය රැගෙන වැඩම කරන කොට. ඒ වැඩම කරපුු අනිකුත් පින්ංවත් මහරහතන් වහන්සේලාත්. ඒවාගේම ලංකාවේදී පැවිදිියුණු. ඇය අරීට්ට පින්වාත් තෙරුන් වහන්සේ ඇත්ලු. ඒ සියලුම අතීති වැඩිහිටිය මහරාතන් වහන්සේලා අකණ්ඩුවම පරම්පරාවෙන් පරම්පරාවට පින්වත්නී. පි බද්ධ වචනේ ආරක්ෂා කරගත්තා, සූත විනේ අභිධරමේ මැනවින් ආරක්ෂා කරගත්තා. මැනවින් ආරක්ස්සා කරගෙන කටපාඩන් කරගෙන පවත්තාගෙනාව වළගම්බා රැත්තුමාගේ කාලේ වෙනකොට. පින්වතුන්නේ තිබිටික බුද්ධ වචනයේ ගන්තාරූද කරන්නට අවස්්‍යථාවයක් ඇතුවුණ. ඒ කටපාඩන් කරගෙන ආපු බිස්සූන් වහන්සේලාට. ඒ නියන් සමය හින්ද. අවුදු දුොලහකට අධිකාලයක් දැටටි පීඩාවක් ඉදින සිද්ධ වුණ ඒ දැඩි දුස්කර සමයෙන් පස්ස ධර්මය මැනවින් ආරක්ෂා කරගන්නට සංගරාත්නය ටිපිටකේ ගන්තාරූඩ කලා අකුරක්කත් වෙනස්සුන්නේ. වුවචනයක්කත් වෙනස්සුන්නේ. මහරාතන් වහන්සේල ඒ වෙනකොටත් වැඩ හිටිය. පිංවත්නී මහරාතන් වහන්සේලා අතීතෙ. ධරමය අවබෝධ කරගත්තා වගේම ඒධර්මේ මැනවින් කටප අඩංකරමින් සිස්සාශිස්ස පරම්පරාහික් මෙව්වා. මේ අතීති වැඩහිටිය සියලුම උත්තමයන් වහන්සේලා. සීර් භික්ෂූන් වහන්සේලා. පින්වතුනේ ධර්ම විරෝධීව කටයුතු කලී නෑ. ධර්මවිනයට අනුවමයි කටයුතු කළේ. අිධර්මය පින්වත්න පිළිපදින්නටම කටයුතු කරන්නට ඕන. වර්තමානයේදී අභිධර්මය පිළිබඳව සැක සංකා ඇතිකරවනවා. වර්තමානයේ දී විනේ පිළිබඳව සැක සංකා ඇතිකරවනවා. වර්තමානයේදී පිින්වත්නී සූත්‍ර පිළිබඳව සැක සංකා ඇතිකරවනවා. ඒ ධර්මවිනය මැනවින් දැනීගෙන ගත්ත නැතිකමයි. පින්වත්න ධර්මයේ ඉක්මන්ට අභාවයට යවන්නනං කර නැතියෙන්නේ සද්ධරම පතිරූපක ඇති කරවන එක හින්දා. සද්ධරම පතිරූපකයක් ඇතුූනොත් ඇරෙන්න්න ධර්මවිනි අභාවයට යන්නේෙ නැහැ. ධර්මවිනය අතුරුද්ධහන් කෙරෙ වුවොත්, සද්ධර්ම පතිරූපකයක් නිර්මාණය කෙරෙ වුවොත් පිින්වතුනේ ශාසනයේ ආයුකාලය අවසං වෙනවා. අදහිතන්න පින්වතුනී සමහරක්ක ඇත්තුූ. මහායාන අදහස් කර පින්නාගෙන. වෙනස්සක් වදවල්ලල බුදුපියාණන් වහන්සේලා පහලිඉන්නවයි කියලා පහලවින්නවයි කියලා වැදි මත ප්‍රකාසකයනවා. ඒවාගේම තමන් බුතුූුණාවගේ වැදිි මත ප්‍රකාශකයනවා. ඒවාගේෙන් උත්තරී මනවස ධර්මිවප්‍රකාසකයනවා. ඒවාගේම ධර්මවිනයට විරුත්ව බොහෝ අදහස් පින්වත්න ප්‍රකාසකයනවා. ඒකට හේතු එලාතියෙන්නේ. පිංවත් ධර්මයේ විනයේ විසාරධකමක් නැතිකම. සූත්‍ර දැනීගෙන ගන්න තඕනෙ. විනේ දැනීගෙන ගන්න තෝනෙ. අභිතරමේ තැනීගෙන ගන්න තඕන. ඒ අටුවා ටීකාදී මැනැවීම් පරිසීලනය කරන්න ඕනේ. පිංවත්න අටවා ලියන අවස්ථාවාවෙනකොට. හිතන්න ගයාවේ. ඒ බෝධිගාමය අසලති බුණේ ගෝසගමේ. උප්පත්තිය ලබපු ඒ බුද්ධ ගෝස දරුව එදා ශාසනයේ පිරිහීගෙන යන කාලේ වෙනකොට ඒ බුද්ධකයාවේ පැවිදිියුණ තමාන්ගේ ගුරුස්වාමින් වහන්සේගෙන් තිිපිටකේම දැන ඉගෙන ගත්තා ඒ බුද්ධගෝස තෙරුන් වහන්සේ ජීවිත පරිත්‍යයාගෙන් ලංකාවට වැඩම කළ ඒ වෙනකොටත් විවිධාකාරය පිින්වත්නි මහායාන සංකල් පොහොන්තට වැඩිවෙලා මේ බොහෝ විශාල විමේ විනාසයක් සිදිවෙලා තිබ්බ බුදුපියාණන් වහන්සේ වැඩහිටිය, බොහෝ විහිර විහාරාමවල ඒ වෙනකොට විවිධාකාර මහායානික පිරිස්තම හිටියේ. බුද්ධ ගෝස හාමුතුරුවෝ ලංකාවට වැඩමළ ලංකා වැඩම කරලා මහාවිහාරීය පින්වන්ත අපේ තෙරුන් වහන්සේලාගේ අවසරේ ලබාගෙන. පින්වත්නි කටයුතු කරපු ආකාරේ ගැන! ඔය ඇතු දන්නවා. මහාවිහාරීයේ පින්වා තිරුන්වහන්සේලාගේ අධීක්ෂණේ. උන්හන්සේලා කටපාඩක් කරගෙන ආපු. සූත්‍රවිනේ අභිතරමේම බුද්ධකෝස හාමුතුරුවොත් ඉන්දයාවෙඳන් කටපාඩංකරගෙන ආපු සූත්‍රවිනය අභිතරමේම. ලංකාව පින්වා ස්වාමීන් වහන්සේලා මිහිදු මහරාතන් වහන්සේගේ ඉගැන්වීම නිසා පවත්තාගෙන ආපු අටවාටීකාදී කවුණුම අටුවාදී කවුණුම ඒවාගේෙන් බුද්ධකෝ සහාමුදුරුව ගයාවේ බෝධි මූලයේදී. දැන ඉගෙන ගත්ත පින්වතුන්නේ අටුවාදයේ කවුණුම එකනෙකට මැනවින් කලපලා. ඒ ආචාද මත පරම්පරාවලු ස්වභාවයනු හරයට බලමින්. උන්වහන්සේ අටුවාදිය සටහං කලා. ඒ අටුවාදය රචනා කරනකොට ඒ රචනා ඇතුර පින්වත්නේ පෝරාණ මතේ කියලා පෑණි ආචාදවරුන්ගේ මතයනුත්. නිවාගීම සමහරමත ගැලපීම්වලදි නොගලපීම්වලදි ඒකාවනොත්, ඒ විදිහටම සටහන් කරන්නේ ඒත්නා බලන්න. මොනතරම් මනවිින් තර්මය සුරසිත කලාාද තමන්ගේ මුළු ජීවිතයට වඩා ලෝතුරා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ නමක් පහළවෙන්න අතිසීම කලාාතුරකින්.ඒනිසා ඒ තරමේ මැනවින් ඒ අතීත මහරාතන් වහන්සේලා අතීත තෙරුන් වහන්සේලා ආරක්ෂා කළා මැනවින් ආරක්ෂා කලාා සීලංකාතාානී තලේ තමයි එහිකන් දස්ථානය වෙන්නේ විසේසීම තිිපිටකගේ ගන්තාාරූඩ කලාට පස්සේ අපි ගන්තා රෝඩකටපතු pit க යි? අද බුරු මේ සියමේ ලාවවසේ ආදී තේරවාදී බෞද්ධ රටවල් වල දරන්නේ. අද අපිට පින් සිද්ධ වෙන්න. සීලාංකීය බිස්සූන් වහන් සීලාට. සීලාංකී උපාසක උපාසිකාවන්ට. සීලාංකී සිව්වනක් පිරිසට පින් සිදත වෙන්නට තමයි පින්වත්නි ලෝකී පුරාම බුදුපියාණන් වහන්සේ දීශනා කරපු නිර්මලසය සද්ධර්මය පවතින්නේ. නිර්මලසී සද්ධාර්මය සීලාංකීය බෞද්ධ පින්වතුනට සිව්ුවනක් පිරිසට පින් සිදුවන්නට බිස්සූන් වහන්සේලාට බිස්සුණීන් වහන්සේලා, අතනන් ලෝක අතුළුදහන් වෙලා නොමුති බිස් අතීති බිස්සුණීන් වහන්සේලා. ඒවාගේ පින්ගුවන උපාසකුපාසිකාවන් මෙ සිව්ුවනක් පිරිසට පින් සිද්ධ වෙන්නට පර්තමානයේදී තේරවාදී බිස්සූන් වහන්සේලා. පංවතුේ ලෝකයේ පුරා විසරී පැතිරී ඉන්නවා ඒ තේරවාදී පින්වසාමින් වහන්සේලා සත්ධර්ම පතිරූපකයන්ගෙන් ධර්මය ආරක්ෂා කරගන්නට ඕනෙ ඒවාගේ විනේ තුළ හික්මෙන්නේ නැති විනේ විරෝතිී වවැහැසරෙන උදවියගින් තර්මය ආරක්ෂා කළගන්නට ඕනෙ ශාසනක විරෝදී වහසයෙන පිරිසගින් ධරමය ආරක්ෂා කරගන්නට ඕනෙ ඒවාගේම ධර්මවිනේ තමතමන්ගේ ශ්්‍යාන්ශිස පරම්පරාවංගොලට උගන්නමින් පවත් තාගනියන්නට ඕනි පින්වතුනි බිස්සූන් වහන්සේ නමක් තිපිටකයි තුළ පස්සල්ල විසාරධකමක් ඇතිකරගන්නට ඕන. එක් වරක් නෙමේ දෙවරක් නෙමේ තුන් වරක් නෙමි. නිරන්තරීම කියවමින් උන්වහන්සල කටපාඩන් කරගන්නටයුතු කරන්න ඕනේ. වර්තමානයේදී නම් තිිපිටකීම කටපාඩමින් තියෙන බිස්සූන් වහන්සේ නම ලංකාව හොයාගන්න හරි අපහස්සේ. නමුත් බුරුමී නගේ යපහසුකමක් නෑ. බුරුමි නිතරම ්‍රිපිටකේ සජ්ජායනා කරමින් කටයුතු කරනවා. අභිධර්මාදී සච්ජායනා කරමින්ට යුතු කරනවා පින්ව. පින්වා සාමින් වහන්සේලා නිරාන්තරේම ම වින දැන හිගෙනගෙන ධර්ම විනිේසා කච්ඡා කරමින් දර දැනීගෙන ගත්ත තිිපිටක බුද්ධ වච්චනය පිළිපාදමින් ඒ අනුවම කටයුතු කරමින් බොහෝම පින්වන්ත විනියානුකූල විනිය අනුවම හික්මුණ බුදුපියාණන් වහන්සේ පැනවූ විනිේසීමා ඉක්මවායන්නේ නැති විනිේ අනුවම කටයුතු කරන පිරිසක් බවට පත්ත කටයුතු කරන්නට ඕනි බිස්සූන් වහන්සේලාවාගේම පින්වත්නී ගීහි උපාස උපාසිකාවනෝත් ඒවාගේම වර්තමානයේ මිහිණින් වහන්සේල්ලාත් බුදුපියාණන් වහන්සේ දේසනා කරපු සූත්‍ර විනය අභිතර්මය. එහි කරුණ විස්තරකන අටවා ටීකාදිය. ඒවාගේම පිවතුනී අතීතයේ ධර්මතර විනී තර බිස්සූන් වහන්සේලා රචනා කරපු. දරම ගන්තාදිය ආචාර මත පරම්පරාදිය සියල්ල තැනයගෙනගෙන. කටීතු කරන්නට ඕනිේ බහොස්සුත වෙන්න ෝනි. දරම තරවෙන්න ටෝනි. විනේ අරවෙන්නට ඕනේ සද්ධර්ම ප්‍රතිරූපක වල ඊීතක් දෙන්න හොඳ නෑ. ඒවා කණ්ඩනය කරන්නට ඕනේ. සියලුම සද්ධර්ම ප්‍රතිරූපකයෝ දුරුවල කරන්නට ඕනිේ. නියට නොවී ඒවට පිළිතුරු දෙන්නට ඕන. පිළිතුරු දෙනකොට නින්තා ඇතිවෙනවා ඕන තරන්. පිළිතුරු දෙන්නකොට අපහාස ඇතිවෙනවා ඕන තරන්. පිළිතුරු දෙනකොට පින්වතුනී ඕන තරන් කලදර පීදා හිරිහැර උපක්කම කුමන්තරණ, චරිතගාතන ජීවිත හා ඕන තරන්සිද. නමුත් බිස්සූන් වහන්සේ නමක් බුදුපියාණන් වහන්සේ නමක් ජීවිත පරිත්‍යාගේම්. සාරා අසංකීයේ කල්පලක්ෂයක් පාරමී ධර්මපුරාහෝ. අස්ටාසංග කල්පලක්ෂයක් පාරමී ධර්මපුරාහෝ. සොලසාසංග කල්පලක්ෂයක් පාරමී ධර්මපුරාහෝ. පින්වතුනි, ඒතුරහා සම්මාහා සම්බුද්ධත්වය ලබාගෙන. ඒ උපදේ ලබාග සම්මා සම්බුද්ධත්වයෙන් පසුව අසන සත්වයීන්ට සසරන් එතද වෙන්නට චතුරාලය සත්‍ය ධර්රමයේ දේශනා කරද්දිී. විවිධාකාරීෙන් දේශනා කරපුේ චතුරාලි සත්‍ය ධර්ම දේශනාව පින්වතුනී අවබෝධ කරගන්නට පුළුවන්කමතියෙන මාර්ගයේ අතුරුදහන් වෙන්න දෙන්න හොඳනෑ. ඒක රැක ගන්නට සියලුම බිස්වූන් වහන්සේ ලා සහ සිවන පලෙස කටයුතු. කරන්නටම ඕනේ ඒ සඳහා ජීවිත පරිත්‍යයග කටයුතු කරන්නට ඕන තේරවාදී බිස්සූන් වහන්සේලා ශාසනේරැක ගන්නට කටයුතු කරගතයුත්ත ගොහොමද කියලා වේඇත්තුෝ හනකොට තේරවාදී බිස්සවූන් වහන්සේලා සූත්‍ර තැනීගන ගන්න ඕනෙ. බිනේ තැනීගෙන ගන්න ඕන අභිතරමේ තැනීගන ගන්න ඕන ්‍රිපිටකේම. පදින්නට ඕන ටිපිටික පිළිපදිමින් උන්වහන්සේලා ධ්‍යානාභිග්ඥා මාර්ගපලයක්න් උබදවාගන්නට ඕන. උන්වහන්සේලා සද්ධර්ම පතිරූපක ඉදිදියේ නිහට පිළිවෙතක් අනුගමනය කරන්න ොහොඳන ඒවට පිළිතුරු දෙන්නට ඕන මොනාභියෝගියාවත්, ජීවිත හානිියාවත් චෛත ගාත්නාවත් මොන තරම් පීඩාවංගාවත්. ඒවට පිළිතුරු දෙන්නට ඕන. උන්වහන්සේලා නහඩවසිටින්නට සුදුසුන්න හැ. අතීතයේ වැඩහිටිය සියලම උත්තමයන් වහන්සේ ඒවට පිළිතුරු තුන්නා එසේසීම සුභාධ භිත්සුවෝගේ අභාත්‍ර වචනය ඉදිරියේ අතීතයේ වැඩහිටිය මහාකාසය මහරාතන් වහන්සේ ඒ උත්තම දුතාගධාරීෙන් අතර අගතන්තෝඩපු උත්තමයන් වහන්සේ ඒ මොහොතඒ කටයුතු කළ විදිහත් දෙවෙන් ධර්ම සංගායනාවේදී ඒ පින්වත් උත්තමයන් වහන්සේලා කටයුතු කළ විදිහත් තුමුවෙන් ධර්ම සංගායනාවද උත්තමයන් අහසල කටයුතු කළ වි අතීතයේදී වෛතුල්ලිවාදයාදී සියල්ල ඇති වෙනකොටේ. අබේ ගිරිකයෝ ජීතවනිකය ඇති වෙනකොට. මහාවිහාර පින්වන්ත ස්වාමීන් වහන්සේලා සම්බුදුසුන ආරක්ෂා කරගෙන කටයුතු කරගපු ගෙන ආපුවිදිහාත්. අද දක්වාම මහාවිහාරීයේ බිස්සූ සංස්ථාව පින්වතුනි ඉතා මැනවින් කටයුතු කරන ආකාරයත් දැනීගෙනගෙන සිව්වනක් පිරිස. තමතමන්ගේ යුතුකම ජීවිත පරිතයාගෙන් යුක්තව සිදත කරන්නට ඕනෑ